කලින් වීඩියෝ එකේදී ප්‍රෙග්නන්සි පාට් 1 යටතේ කතා කරා කොහොමද ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වෙන විදිය, පැලෝපියා නාලය ක්‍රියා කරන විදිය, තව ගොඩක් දේවල් විස්තර කරා. සංසේචනය වුණ මේ කලලය ගර්භාෂයේ තැන්පත් වුණාට පස්සේ එතනින් එහාට කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා පැහැදිලිව අපි බලමු මේ වීඩියෝ එකෙන්. කලින් වීඩියෝ එකේ ලින්ක් එක පහලින් දාලා තියෙනවා. මේ වීඩියෝ දෙකම බලන්න ප්‍රෙග්නන්සි ගැන ඔයාලට ලොකු දැනුමක් එයි. හරි අපි යමු වීඩියෝ එකට. එකටම මේ කලලය ජර්ම් ලේයර්ස් තුනකට බෙදෙනවා. මේ ලේයර්ස් වලින් තමයි ශරීරයේ තියෙන විවිධ අවයව සහ පටක හදන්න මූලික සැලැස්ම හදන්නේ. මේ ලේයර්ස් තුන තමයි එන්ඩෝඩර්ම්, එක්ටෝඩර්ම් සහ මීසෝඩර්ම්. ගර්භණී සමයේ තුන්වෙනි සතිය වෙද්දි මධ්‍යම ස්නායු පද්ධතිය හැදෙන්න පටන් ගන්නවා. මේ විදියට කලලය මධ්‍යයේ සිට දෙපැත්තට බෙදිලා මධ්‍ය ස්නායු පද්ධතිය හදන්න මූලික පදනම සකස් කර ගන්නවා. මේ විදියට හැදෙන ස්නායු නාලයෙන් තමයි සුසුම්නාව සහ මොළය හදන්නේ. මේ සෛල ටිකෙන් ටික ශරීරයේ තියෙන සංකීර්ණ ස්නායු ජාලයක් බවට පත් වෙනවා. හතරවන සතිය වෙද්දි මේ ක්‍රියාවලිය සම්පූර්ණ වෙනවා. මේ වෙද්දි දැනටමත් හෘදයෙන් අභ්‍යන්තර රුධිර නාලවලට රුධිරය පොම්ප කරනවා. තව අභ්‍යන්තර කන සාදන කොටස් දැක ගන්න පුළුවන්. කලලාවරය මේ කලලය වටා ආරක්ෂක පටලයක් ඇති කරනවා. වෝටර් බෑග් එක කියන්නේ මේකට. මේ කලලය කලල බන්ධයෙන් තමයි පෝෂණය ලබන්නේ. කලල බන්ධයේ කොටස් දෙකයි. කලලයේ කොටස වන කෝරියම් මංගුලිකා සහ මවගේ කොටස වන එන්ඩ්‍රොමෙට්‍රියම. මේ කලල බන්ධයෙන් තමයි පෝෂක ද්‍රව්‍ය සහ ශ්වසන වායු සහ පරිවෘත්තීය අපද්‍රව්‍ය හුවමාරු කරන්නේ. මේ කලල බන්ධයට කලලය සම්බන්ධ කරන්නේ පෙකණි වැලෙන්. හතරවන සතිය වෙනකොට අස්ථි, මාංශපේශි සහ සමේ කොටස් සෑදීම දැක බලා ගන්න පුළුවන්. මේ හතරවන සතිය අවසන් වෙනකොට කලලය මිලිමීටර් 4ක් හෝ 5ක් පමණ වේගයෙන් වර්ධනය වෙනවා. Thank you.
ඊට පස්සේ සති 8ක් වෙද්දි අත්සහ පාද හඳුනගන්න පුළුවන් වෙනවා. මේ සති 8ේ මැද භාගය වෙනකොට කලලය මිලිමීටර් 23ක් පමණ දිගයි. 8 වන සතිය වෙනකොට මේ කලලයට බ්‍රූණය කියලා කියන්නේ. වන සතියේ ඉඳන් 12 වන සතියේ වෙද්දි ඒ කියන්නේ පළමු 3 වන මාසය ගත වුණාට පස්සේ මේ බ්‍රූණේ මිනිසෙකුට සමාන පෙනුමක් ඇති කර ගන්නවා. ඇහි බැම වැහිලා තියෙන්නේ. 16 වන සතිය වෙනකොට අස්ති සැකිල්ල හොඳින් හැදිලා තියෙනවා. මීට අමතරව රෝම හට ගැනීම පටන් ගන්නවා. ඊට පස්සේ 18 වෙනි සතියේ ඉඳන් මවට දරුවාගේ චලන දැනීම පටන් ගන්නවා. 28 වන සතිය වන විට දරුවා ඇඟිලි උරන්න පටන් ගන්නවා. ඇහි බැම හිසකෙස් අඛණ්ඩව වර්ධනය වෙනවා. මේ 28 වන සතිය වෙනකොට දරුවා ඇස් විවෘත කිරීම ආරම්භ කරනවා. මේ වෙද්දි දරුවා බරත් වැඩි වෙනවා. ඒත් එක්කම අම්මගේ බඩ ටික ටික තද ගතියක් එනවා. මේ දරුවා පෝෂණය කරන කලල බන්දේදී මවගේ රුධිර නාල සහ දරුවාගේ රුධිර නාල එක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ නිසා මවගේ සහ දරුවාගේ රුධිරය මිශ්‍ර වීමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ කලල බන්දේදී ඔක්සිජන් හා පෝෂණය මවගේ රුධිරයේ සිට භ්‍රූණයට සපයනවා. භ්‍රූණයේ සිට මාතෘ රුධිරයට බහිස්රාවී අපද්‍රව්‍ය බැහැර කරනවා. තව මේ කලල බන්දෙන් භ්‍රූණයට ප්‍රතිශක්තිකරණ ආරක්ෂාව ලබා දෙනවා. තවද ගර්භණීභාවය පවත්වා ගැනීමට අවශ්‍ය හෝමෝන මේ කලල බන්ධයෙන් තමයි නිපදවන්නේ. සති 38කට පස්සේ මේ භ්‍රූණය සම්පූර්ණයෙන්ම වර්ධනය වෙලා ඉවරයි. දරුවා සෙන්ටිමීටර් 50ක් සහ බර කිලෝග්‍රෑම් 3ක් පමණ වෙනවා. ඉදිරි සති 2 හා 4 අතර ඩිලිවරි එක සිද්ධ වෙනවා. හරි, මෙතනින් මේ වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බ වෙමු. හැමෝටම ගුඩ් ලක්.